අයිබුවන් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන අවුරුද්දක් පාසා යුතුයකම ප්‍රොජෙක්ට් එක මේ තත්ත්වයට කරගෙන එන්න උදව් කරපු මේ බලන් ඉන්න ප්‍රේක්ෂක රසික රසිකාවියන්ට කපෘක සහ වස්ති හැම අවුරුද්දක් පාසාම අපි යුතුයකම ප්‍රොජෙක්ට් එකක් දියත් කරනවා ඒකට ඕගොල්ලන්ගෙන් ලැබිච්ච සහයෝගය ඉතාමත් වටිනවා ඉතින් මතක් කරන්න ඕන පල්ලෙහ ලින්ක් එක තියෙනවා ඕගොල්ලෝ හැමෝටම එකතු වෙන්න පුළුවන් මේකට උදව් කරන්න පුළුවන් අපි විතරක් නෙමෙයි ඕගොල්ලන්ටත් මේකේ කොටස්කාරය වෙන්න පුළුවන් යුතුයකම ප්‍රොජෙක්ට් එකට ඔබගේ සහයෝගය ලබා දුන්නත් නැතත් අපි යුතුයකම ප්‍රොජෙක්ට් එක දිගින් දිගටම කරනවා රටේ ගොඩක් ප්‍රශ්න තියෙන වෙලාවක රට 100% අඩාල වෙලා තියෙන වෙලාවක අපි හැමෝම අපගේ මූලික අවශ්‍යතාවන් පස්සේ දුවන වෙලාවක තමයි මේ යුතුයකම් ප්‍රොජෙක්ට් එක දියත් කරන්න සිද්ධ වුනේ. අපි ගෑස් පස්සේ දුවනකොට, අපි තෙල් පස්සේ දුවනකොට, අපි අපේ මූලික අවශ්‍යතා සපුරා ගන්න දුවනකොට අපිට අමතක වුණ එක කාරණාවක් තියෙනවා අධ්‍යාපනය කියන එක දරුවන්ගේ. මේ වෙනකොට අපගේ දූ දරුවන් බොහොමයක් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සපුරා ගන්නේ ඔන්ලයින් තාක්ෂණය හරහායි. ඔවුන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු, අමතර පන්ති අධ්‍යාපන කටයුතු සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සියල්ලම පායේ සපුරා ගන්නේ ඔන්ලයින් තාක්ෂණය හරහා. එසේ එක් පිරිසක් ඔන්ලයින් තාක්ෂණය හරහා තමන්ගේ අධ්‍යාපන කටයුතු හදාරනකොට තවත් දරුවන් පිරිසකට තමන්ට හිමිය යුතු මූලික අධ්‍යාපන අයිතිවාසිකම්වත් නොලැබෙන රටක බලාපොරොත්තු කඩ වුණත් අදිෂ්ඨානයත් නොහැරපු උත්සාහවන්ත දරුවන්ගේ ජයග්‍රහණේ කතාවයි මේ. උදෙම්ම ඇහැරලා අම්මට තාත්තට වැඳලා කෑම එකත් අරගෙන වතුර බෝතලේ අමතක නොකර පන්ති යන්නද මේ ලෑස්ති වෙන්නේ. යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා බස් එක අල්ලගන්න වෙන්න ඇති මේ යන්නේ. එක්කිනා දෙන්න පොකුරට එකතු වෙනවා. ඒත් එක බස් එකක මේ හැමෝටම යන්න පුළුවන්ද? වස්ති අපිත් ඔවුන් යන මේ ගමනට එකතු වුණේ. මේ පුංචි දරුවෝ හැමදාම යන මේ ගමන වස්ති අපි කිසිම දවසක ගිහින් නොතිබුණු නිසා. කැලෑපාරින් ලී පාලම් උඩින් තේවතු මැදින් කඳු මුදුන් මතින් ඇවිත් අට්ටාලයකට ඇයි මේ දරුවෝ ටික නගින්නේ? වියලි කොළවලින් පොළව වැසී ගිය කඳු උඩින් මහා පර්වත පහු කරමින් ලිස්සා වැටෙමින් තුවාල වෙමින් හැතක්ම ගානක් පයින්ම යද්දී පොළොම් පැටව් පෑගෙන්න උන්න මෙන්න තියද්දී බේරුණු අවස්ථා තිබුණත් බම්බර ප්‍රහාරවලට මැදිවි පුංචි අතපය ඇස්කන් ඉදිමි රෝහල් ගත කළ අවස්ථා එමටයි. සතියන්තේ නිවාඩු දාලා සංචාරයකට කඳු මුදුනකට නැගලා කෝඩාරමක් ගහගෙන සුබදාම විදින්න ටවුමේ ඉන්න අපි ගම්මැද්දට ගියාට මේ පුංචි දරුවන් මේ කඳු මුදුනට ආවේ ඒකට නන් නෙවෙයි. බත් මුලක් බැඳගෙන ඔවුන් මේ කඳු මුදුනට හැමදාම අමාරුවෙන් නැග්ගේ ඉස්කෝලේ ඔන්ලයින් පාඩමට සහභාගි වෙන්නයි. හවස තියෙන ඔන්ලයින් පුද්ගලික පන්තියේ පාඩමටත් ඉඳලම ගෙදර යන්න බලාගෙනයි. හිල්වුණු කෝඩාරම් රෙද්දෙන් අවුව වැස්ස මදි නොකියන්න වැටෙද්දී මාරාන්තික ගල් පර්වතයේ කොනක කණු දෙකක එල්ලපු පුංචි ෆෝන් එකකින් තමයි පන්තියේ ළමයි 4-5 දෙනා එකතු වී ඔන්ලයින් ඉගෙන ගන්නේ. සිග්නල් නැති වුණ ගමන් ගහක් උඩට නගින්න කියලා විහිළු කරන අපි මේ දකින්නේ සිග්නල් හොයාගෙන කඳු මුදුන් වලට අට්ටාල මතට ආපු අපේ දරුවන්ගේ ඇත්ත කතාවයි. අයිබුවන් වණක්කම්.
ඕගොල්ලන්ගේ ගමට ඔන්ලයින් ක්ලාස් කරගන්න සිග්නල් නැහැ කියලා. ගම් කිහිපයක් තියෙනවා කිව්වා, දෙමළ කට්ටියක් ජීවත් වෙන පැත්තක් තියෙනවා කිව්වා, සිංහල කට්ටියක් ජීවත් වෙන පැත්තක් තියෙනවා කිව්වා, ගම් තුනක් විතර එකතු වෙලා. ඒ කට්ටිය පිරිස වරින් වර මෙතනට ඇවිල්ලා ඔන්ලයින් ක්ලාස් කරනවා කියලා කිව්වා. ඒක ඇත්තටම වෙන විදිහ බලන්න තමයි මේ ෂූට් කරලා අපි මේක කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි අවුරුද්දකට එක චැරිටි වැඩක් කරන ඕගොල්ලෝ දැකලත් ඇති. සමහරවිට අපි කවුද කියලා දන්නේ නැතුව ඇති. කමක් නැහැ, සිග්නල් ආවට පස්සේ අපි කවුද කියලා බලන්න. මේ අවුරුද්ද අපි තෝරගත්ත මේ වැඩේ කරන්න. සිග්නල් දෙන්න ටවර් එකක් ගහන්න අපිට එක ඉඩමක් හම්බුණා. අපි ඩයලොග් එකත් එක්ක කතා කරලා කප්රුක වස්ති ජෙනෙක් කට්ටියම එකතු වෙලා විශේෂයෙන්ම මුලින්ම අපි බලාපොරොත්තු වෙන්නේ සිග්නල් අරන් දෙන්න. සති දෙකක් හෝ තුනක් යද්දී ටවර් එක ගහලා ඉවරයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට ආයෙ මෙතනට එන්න ඕනේ නැහැ. මේ මං හිතන්නේ අන්තිම පාර ඔයගොල්ලෝ මෙතන නැග්ග. ගේ ගාවට සිග්නල් එයි. ඊට පස්සේ විශේෂිත වූ කට්ටියට අපි හොයලා ටැබ්ස් දෙනවා ඔයගොල්ලන්ට. ඌමනාම කරන කට්ටියට ඉගෙන ගන්න පුළුවන් ජාතියේ ටැබ් අපි දෙනවා. ඉතින් ගෙදර ඉඳලා ඊට පස්සේ ඉගෙන ගන්න. අපිටත් ඇත්තටම මහන්සි. අපිට හිතා ගන්න බෑ කොහොමද මේ දුක විඳින්නේ කියලා. කොහොම හරි ඉක්මනට අපි සිග්නල් අරන් දෙන්න. ජයෝ. වස්ති පමණක් නෙවෙයි YouTube කෙනවත් දැනගන්න ඉන්ටර්නෙට් නොතිබුණු ඔවුන් වෙනුවෙන් කප්රුක ඔවුන්ගේ සුපුරුදු යුතුකම ඉෂ්ට කරද්දී ඩයලොග් ආයතනය ඔවුන්ගේ යුතුකම ඉටු කරන්නට වස්ති අපිත් එක්ක එකතු වුණා. බදුල්ල පස්සර වඩුකන්ද ගමේ ළමයි 200කට ඔන්ලයින් ඉගෙන ගන්න ඉන්ටර්නෙට් ලැබෙන්න යන සුභ සිතිවිල්ල එක්ක සිග්නල් කණුව දිනෙන් දින ගොඩනැගුණා. 400ක් ඉන්න ගමකට අන්තර්ජාල පහසුකම් සැපීමෙන් කිසිදු ආයතනයකට ඒ පහසුකම් ලබා දීමට යන වියදම පියවාගත නොහැකි වුණත් ඩයලොග් ඒ සඳහා ඉදිරිපත් වුණේ ඔවුන්ගේ යුතුකම නොපිරිහෙලා අප සමග එක්වී ඉටු කිරීමටයි. 2021 අගෝස්තු මාසේ අපි මුලින්ම වඩුකන්දට ගිහින් ඒ ගම්මානේ අම්මල තාත්තලා දරුවන්ව මුණ ගැහුණා. 2021 අවුරුද්දේම නොවැම්බර් මාසේ අපි කෙමෙන් කෙමෙන් සිග්නල් කණුව ඉදිකිරීම ආරම්භ කළා. ගමේ පුංචි එවුන්ගේ ඇස්වල බලාපොරොත්තු අපේ ඇස්වලින් අපි දැකගත්තා. අද අපිට ඉතාමත් වැදගත් දවසක්. ඒ මොකද අපි මහිතන හැමෝම දන්න දෙන්නේ තමා අනුෂ්ක සහ දුලාජ් කියන. වඩා තුනින් කිව්වොත් වස්ති. ඒගොල්ලන් මේ රට වෙනුවෙන් යුතුකමක් ඉෂ්ට කරන්නනවා. ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එකේ නම යුතුකම. මං හිතනවා ඇපල් ලංකාවේ ඩිස්ට්‍රිබියුටර් හැටියට අපිටත් යුතුකමක් තියෙනවා ඒ වගේ සේවාවකට එකතු වෙන්න. ඉතින් ඒ හින්දා වස්තිලා රික්වෙස්ට් එකක් දුන්නා. පුළුවන් නම් ඒ යුතුකම ප්‍රොජෙක්ට් එකට එකතු වෙන්න කියලා ඉවරලා අපේ රටේ ජීවත් වෙන ඉතාමත් දිනුදු ඉගෙන ගන්න ළමයි වෙනුවෙන් ටැබ්ලට්ස් ලබා දෙන්න. ඉතින් අද දවසේ ඇතුළතදී අපි මේ යුතුකම ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් අපි අද ඉෂ්ට කරා. යුතුකම් ප්‍රොජෙක්ට් එක කප්රුක සහ ප්‍රස්ති එකතු වෙලා දැන් අවුරුදු 5ක් 30 විතර ගෙදිගෙන කරගෙන යන ප්‍රොජෙක්ට් එකක්. මෙතනදී අපි ගොඩක් සෝල්ව් කරන්න හදන ප්‍රොබ්ලම්ස් ඇවිල්ලා ෆියුචර් ප්‍රොබ්ලම්ස්. ප්‍රොබ්ලම් එකක් අපි සෝල්ව් කරොත් ඒකේ රිසල්ට් එක අද නැත්තම් හෙට විතරක් නෙමෙයි දිගටම ඉස්සරහටම පවතින පුළුවන් සොලූෂන්ස් තමයි අපි යුතුකම් ප්‍රොජෙක්ට් එකෙන් කරේ. ඉතින් මේ පාර ප්‍රොජෙක්ට් එකේදී ඩයලොග්, ජෙන්එක්ස් වගේ ආයතන අපිත් එක්ක සම්බන්ධ වෙලා මේක කරා. බට ඇත්තරම මේ ප්‍රොජෙක්ට් එකේ අයිඩියා තියෙන්නේ කප්රුකටවත් වස්තිටවත් මේ බ්‍රෑන්ඩ්ස් වලටත් වඩා මේ ප්‍රොජෙක්ට් එකට දායක වෙච්ච දහස් සංඛ්‍යාත ශ්‍රී ලංකාවේ. ඒගොල්ලන්ගෙන් ඒ ලැබිච්ච ජයග්‍රහණය මම ගොඩක් ආදරය කරනවා. අයිබෝන් අපිට දැන්නේ මාස ගානකට කලින් හිම අපි ආව. අපි ආවේ නොවැම්බර්නේ. නොවැම්බර් හරි ඔක්තෝබර් හරි. මොන කප්පුගේ කට්ටියක් ඉන්නවා, ජෙනෙක්ස් ඉන්නවා, පස්ති අපි ඉන්නවා, ඩයලොග් එකේ කට්ටිය ඒගොල්ලෝගේ කුළුණ හදලා දුන්නා. අපි ඔයගොල්ලන්ට පොරොන්දුක් වුණා ආයේ කන්දට ඔයගොල්ලන්ව නැග්ගන්නේ නැහැ කියලා. සහ ඔයගොල්ලන්ගේ අතට අපි ඩිවයිස් එකක් දෙනවා කියලා ඉගෙන ගන්න. බොහොම ස්තුතියි අපි විශ්වාස කරලා මේ විදිහට මෙහිටියට. ඉතින් මෙතනින් පස්සේ ඔයගොල්ලන්ට මේ හැමදේම වර වෙනතන පොත්පත් තියෙනවා, ටැබ්ස් තියෙනවා, සිග්නල් උදෙන් ගමන තියෙනවා. හොඳ උගත් මිනිස්සු වගේ සමාජය රැඳ
ඔවුන්ට මේ විවර වුණේ ඔබත් මමත් දුටු ඔවුන් මෙතෙක් නොදුටු ලෝකයයි. ඔවුන් මේ ලබන්නේ තාක්ෂණික දැනුමින් පරිපූර්ණ අනාගත වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, ව්‍යවසායකයෙක් වීමේ අයිතියයි. අපට ගොඩක් විශේෂ දවසක්. මොකද මේ දවස්වල අධ්‍යාපන කටයුතු වල අපිට නිරත වෙන්න වෙලා තියෙන ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ. ඉතින් අපේ ගම්මානයේට ඔන්ලයින් තාක්ෂණය හරහා ඉගෙන ගන්න සංඥා කුණ්ඩක් වගේම දුරකථන පවා තිබුණ නැහැ. ගල් උඩ ගස් උඩ තමයි අපේ දරුවන් ඔන්ලයින් අධ්‍යාපනය ඇදෑරුවේ. අපේ දරුවෝ මේ වෙලාවට ඉස්සලා වැටෙනවා, බඹරු ප්‍රහාර වලට ලක් වෙනවා, කූඩැල්ලෝ කාගෙන වැස්සේ තෙමීගෙන අපා දුකක් අපේ දරුවෝ වින්දා. වඩුකන්ද ඔහොතම කියන මේ අපේ ගම මේ ප්‍රදේශයට සිග්නල් ගන්න තමයි ගොඩක්ම මම මහන්සි වුණේ. ඒ වෙනුවෙන් දේශපාලන අධිකාරිය, ඒ වගේම අදාළ විහාර නිලධාරීන්, ඒ වගේම ඒ ප්‍රදේශයට බාරව ඉන්න කට්ටිය, ඒ හැමදෙනා වගේ මේ හැම වෙන්න ගියා, ලියුම් දැම්මා, ඊමේල් දැම්මා. ඒ මොකක්වත් සාර්ථක වුණේ නැහැ. ඒක හරියට නැති නිසා මාධ්‍යත් ගෙන්නවා. මාධ්‍ය ගෙන්නලා මේ ප්‍රශ්නේ රටනම් පෙන්නවා. ඒත් ඒක අන්තිමට උනේ නිකන් නිවුස් එකක් වුණා විතරයි. ඒකෙන් කිසිම දෙයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ තමයි මට නිකමට හිතුනේ මේ අනුෂ්ක අයියාට කතා කරලා බලන්න ඕනේ කියලා. දවසක් මම කොහොම හරි මම නිකන් කෝල් එකක් ගත්තා. මම හිතුවේ නැහැ එච්චර දුරට. ඒ කියන්නේ මේක සාර්ථක වෙයි කියලා මම හිතුවේ නැහැ. මට මතක විදිහට හරියටම මං විනාඩි 2ක 3ක කෝල් එකක් තමයි ගත්තේ. හැමදාම වගේ මේ යුතුයකම ව්‍යාපෘති ඉෂ්ට කරන ප්ලාස්ටික් කණ්ඩායමට, ඒ වගේම කප්පුක ආයතනයේ සියලුම දෙනාටත් අපගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම පුණ්‍ය කර්මය සඳහා එකතු වෙච්ච ඩයලොග් ආයතනයට, දිනෙක්ස් ආයතනයට, විහාරස්ථාන වෙනුවෙන් ස්තුතිය පුද කරනවා. තවත් මේ වගේ අන්තර්ජාලයේ නොමැති ගම්මාන ගණනාවක අහිංසක දරුවන් ඔබත් මමත් යුතුයකම ඉෂ්ට කරන තුරු බලා ඉන්නවා. ඔබත් ඔබට හැකි පමණින් ඔබේ යුතුයකම ඉටු කරන්න.